ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට එස් විදෙස් පැකිය අවස්ථා මේ 3-4 පුදුකුඩිරිප්පු මහජන ක්‍රීඩාංගණයේදී මම මීට කලින් ජනාධිපතිතුමා බයම පලත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කරලා වසරක් මේ මැයි මාසෙට පිරෙනවා. ඉතින් ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් තිබුණා දකුණු පළාතට ගියොත් මේ අවස්ථාවේදී විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් කියලා. ඒ අනුව දකුණේ මහජන නියෝජිතයන් සහ දකුණු පළාතේ ජනතාවගේ ඉල්ලීම මත විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ තීන්දුව අරන් තියෙනවා. ඉතින් මම ජනාධිපතිතුමාගේ නියෝජිතයා. ඒ නිසා එතුමා ගන්න තීන්දුවත් එක්ක මට දකුණට යන්න සිද්ධ වුණා. වයම් පළාතේ අපි විශාල වැඩ කොටසක් කරා. ඒ වගේම වයම් ඉතාමත්ම හොඳින් අපි සම්බන්ධතාවය පවත්වාගෙන ආවා. විශේෂයෙන්ම ගරුතර මහා සංඝරත්නය මාත් එක්ක ඉතාමත්ම ලගින්ම වැඩ කරා. ඉතින් ඒ වගේම සංවර්ධන කටයුතු රාශියක් අපි වයම් පළාතේ ආරම්භ කරා. කුරුණෑගල සහ පුත්තලම් කියන දිස්ත්‍රික්ක දෙකේම ඒ සංවර්ධන වැඩ කටයුතු විශාල වශයෙන් ආරම්භ කළා ඉදිරියට ගෙන ගියා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා දකුණු පළාතේ ඒ සංවර්ධන කටයුතු ආරම්භ කරලා ඒ වගේම මහජනතාවේ දැවෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ඇතුව ජනාධිපතිතුමාගේ රාජකාරිය නිසියාකාරයෙන් දකුණු පළාතේ තුර ඉෂ්ට කරන්න එතුමාගේ නියෝජිත හැටිය. ජනාධිපතිතුමා මේ පත්වීම දෙනකොටත් මට කිව්වා අපිට ආදායම් මාර්ග දෙකක් තියෙනවා. එකක් කෙටි කාලීන ආදායම් මාර්ග එකක් දිගු කාලීන. ප්‍රධාන වශයෙන්ම කෙටි කාලීන ආදායම් මාර්ග තියෙන්නේ සංචාරක ව්‍යාපාරය තුල. සංචාරක ව්‍යාපාරයේ ශක්තිමත් කරන්න පුළුවන් හැම දෙයක්ම මේ කාලය ඇතුළත කරන්න. උදව් කරන්නත් ලෑස්ති කිව්වා. වයඹ ඉන්නකොට ආසියානු සංවර්ධන බැංකුව අපිට උදව් කරා. ඒ නිසා අපි හිතනවා දකුණටත් මේ සංචාරක කලාප දැන් දකුණේ අලුතෙන් ඇතුණු හිරිකැටිය වගේ ප්‍රදේශ තියෙනවා, උණවටුරු ප්‍රදේශය තියෙනවා, මිරිස්ස තියෙනවා. ඉතින් ඒවා ශීඝ්‍රයෙන් සංවර්ධනයට යනවා. එතකොට ඒවයි තියෙන යටිතල පහසුකම් සහ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්න තියෙන බාධා ඉවත් කරලා සංචාරක ව්‍යාපාරයේ රේකියා අමාත්‍යාංශත් එක්ක කතා කරලා ඒ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.